සෙනරත්ගේ එළවලු කොරටුව සඳහා කෘමිනාශක ඉසීමට පැමිණි පිටස්තර පුද්ගලයෙකු එළවලු කොටුව තුලදී මියගොස් සිටින්නේ අබිරහස් අන්දමින්. ඔහුගේ මරණයට සිරිසේනව සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වේ. ගමම සිරිසේනව සැක කරද්දී අවසානයේ සිරිසේන මෙම මරණයට වරදකරු වෙයිද? සිරිසේන අයියා පොලොසියට අරන් ගියා. තමු කොරටුවේ තෙල් ගහන රාජකාරී අතර ගන්න නෑ නෑ සර්. සාතික ඇත්ත. තමස කූඩුවේම ඉන්නවා. තවරම ඇත්ත කියන්න. නෑ සර්. මං ඇත්ත කියන්න. මාව ගන්න සර්, එළියට ගන්න සර්. අනේ සර්, මාව කූඩුවට ගන්න එපා සර්. අනේ සර්, මාව ගන්න එළියට සර්. සර්.
මාමිනේ. කොහොම මේ බොහොම උනන්දුවෙන් මට පිට බලවල ඉන්නේ? නෑ පුතේ තාම කඩේට පාන් ආවේ නෑ. මේ කරන දලාලි ඕන පරක්කු වෙන්නේ නෑ. කිව්වා උනෝ කිව්වා මාරි බැරි. ඒ මොකද? සිරිසේනගේ පුරස්නේ හින්දා අද කමලගේ ඉන්දියාප්ප පිට්ටු ටිකක් නෑ. උදේ කෑමට කඩේ මොකවත් නෑ පුතේ. එමනම් ඉතින් බේකරි මුදලාලියාගේ ලදරම් බයිසිකලේ කොයි හරි මගක නැවතිලා ඇති. ඒක නෙමෙයි පුතේ. සිරිසේන ළමේ බලන්න ගියේ නැද්ද උඹ? ගියා ගියා හාමිනේ. උදේ රැයින්ම ගියා. ඉතින් මොනවද විස්තර? වෛද්‍ය වාර්තා වෙනකන් නම් සිරිසේනට අපගන්න බැරි වෙයි. හැබැයි ඉතින් සිරිසේනගෙන් කට උත්තරයක් නක් අරන් තියෙනවා. ගහලා කළා එහෙම නෑ නේද පුතේ? හාමිනේට පිස්සුද? සැකකාරයන්ට එහෙමත් ගහනවා? පව් අසරණය කමල ඇඳූ කඳුලේ. ඔව් ඔව් හාමිනේ, මිනි මරුවොත් එක දීගාපුවම ඇඳූ කඳුලෙන් තමයි ඉන්න වෙන්නේ. හාමිනේ බබා, හාමිනේ මොකවත් දන්නේ නැහැ. අර අහිංසක ගුණදාස මාමට තේ වට වහ දාලා දුන්නේ කවුද? කවුද ඉතින්? සිරිසේනියා මිසක්. නිස්කාරණේ මිනිස්සුන්ට චෝදනා කරන්න එපා. දොස්තර මහතුරු සාසුද්ධියම කියලා තියන්නේ ගුණදාස මාමා මැරිලා තියන්නේ විස ශරීරගත වෙලාලු. නාන අපි නෙවෙයි ඕවා කියන්නේ. ඉස්පිරිතාල වල ඉන්න ලොකුම ලොකු දොස්තර මහතුරු හරියයි. ඒ දොස්තර මහතුරු විස ශරීරගත වෙලා මැරණයි කියලා කිව්වට ගුණදාස මාමට සිරිසේන වසදින මැදුවයි කියලා කියව නෑ. යාළුවගේ වැරදි කිව්වම සෝමිට ඩෝන් යනව නේද? දොස්තර ගොල්ලෝ මොනවා කිව්වත් අපි දන්නවා උනේ මොනවද කියලා. නැද ඩිංගි මහත්තයෝ. නැතුව නැතුව. හරි. මොකද සිද්ධ වුනේ? සිරිසේන යාළුවා හින්දා සුද්ධ කරන්න ඕනේ නෑ. ඔය සිරිසේන මුලින් ඉඳලම කැමති උනේ නෑ ගුණදාස මාමා සෙන්රත් මහත්තයාගේ කොටුවට තෙල් ගහන්න එන එකට. නේද? ඔව්. සිරිසේන ළමයා එහෙම කතාවක් උඹට කිව්වද පාර? පාල කියන්න ඕනේ නෑ. මෙතෙන්දි මේ කඩේ තමයි කියලා තියෙන්නේ. ආන්න සුගතම් මාමා සාක්කි. ගුණදාස මාමට තේ කාට ටික සෙන්රත් මහත්තයාට ගිහලා දෙන්න බැරි හින්දා ඒ රාජකාරිය සිරිසේනට පවරුවා. සිරිසේනේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරන් ගුණදාස ගොයියාගේ ඇහැ වහලා කහට එකට මැහි තෙල් දාලා දුන්නා. ඕවා සාප කරන අපරාධ අපරාධ. චි බලාගෙන හිටියා වගේ කතන්දරේ හරියට මේ ගොතලා කියන ලස්සන මුරු කියන්න එපා මිනියෝ. සිරිසේනගේ හිතේ එහෙම අදහසක් තිබුණ නෑ. අනේ මේ සෝමදාස රට වහගනි. පිටගම්කාරයන්ට මොකට වැඩ දෙනවද? ආ අපිත් ගමේ වුන් අපිට වැඩේ බාර දුන්නා. අපි කීයක් කරි හොයා ගන්න ඕනේ? කිව්වේ නැද සිරිසේනේම? මම ඕකට හොඳ වැඩක් කරන්නම් කියලා කිව්වලු. අහගෙන හිටියා නේද? ආ කියන බොරු වලට දිනවසකින් දත් අහලා බඩට යන්න බලාගනි. මං එහෙනම් නිකන් ඉඳි. ආ ඇයි මමට මොනවද කරන්නද? අතක් විතර බැලුවත් පුළුවන් මොනවද කරන්න කියලා බලන්න. මේක කියන්න මට අත්සන්න බැහැ කියලා. ආලේ ආලේ නවත්තික මොකද? මේ පළවෙනිම හැන්ද. පළවෙනිම දරි. ඒ සෝමේ. ඔබ වැරදි මිනිහට අත ඉස්සුවේ. පුළුවන් නම් කඩේ ගෙලින බැල බලපන්. හරිද? ඒ බැරිද? බුරජකෝ. කලබල නොවී ඉන්නවා. පළවෙනිම හැන්ද. අම්බේදේනි. හරිද? ඒ පළවෙනිම හැන්ද. වැරදි කාර්ය පොලිසිය උසාවිය හොයාගන්න. මම චණ්ඩිකන් ඕන. ඈ බණ්ඩෝ. ඈ සිරිසේන අයියා මහ උළු ගෙදරම යයිද? කියන්න බෑ බා. දොස්තර මහත්තයන්ලගේ වාර්තාව එනකම් මුකුත්ම කියන්න බෑ. එහෙම තමයි සෙන්රත් මහත්තයා හාමුදුරුවොත් එක්ක කිව්වේ. ආ හා. ඉතින් බණ්ඩෝ. සිරිසේන අයියට පුළුවන් වෙච්ච සිද්ධිය කියන්න. කිව්වලු කිව්වලු. සිරිසේන අයියාට වරදක් නැම කියලා කිව්වලු. ඒක පොතේ ලියාගත්තලු පොලොසිය. ඒ වුණාට සෙනරත් මහත්තයා කියන්නේ පොලොසිය තියාගෙන ඉන්නේ සැකපිට කියලා. සෙනරත් මහත්තයා සුගතන් ගොයියාගේ බේගල් අහලා සිරිසේන අයියේ වැරදිකාරයා කිව්වද දන්නේ නැහෙනි. නෑ 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 නෑ. සෙනරත් මහත්තයා හාමුදුරුවන්ටත් කිව්වා සිරිසේන අයියා එහෙම වැඩක් කළා කියලා හිතන්නේ නෑ කියලා. කොහොම වුණත් කමලක්ක පව් බං. උඹට කියන්නේ
ඊයේ රාත්‍රියේ කමලක්ක මරලා තෝණි දුන්නලු හීනේ. නෑ. අද උදේ පාන්දරම රොටියක්වත් එක්ක ඇවිල්ලා පන්සලට පිරිත් නූලකුත් ගැට ගහගෙන ගිහී. අපේ අපේ කමලෝ මිනිමරුව බලන්න ගියාද? මිනිමරුව? කවුද මිනිමරුව? මිනිමරුව බලන්න ගියාද කියලා ඇහුවේ. මිනිමරුව? මිනිමරුව? කවුද මිනිමරුව? ඇයි දන්නේම නැද්ද? මොනවද කමලෝ ඔය ලැජ්ජ නැති වැඩ? ඔය තුට්ටු දෙක අර සෙනරත් මහත්තයන් ඉල්ලන නොදී ඉන්නවද? නිරපරාදේ අර අහිංසක මනුස්සයර වහපෙව්වේ. මොකෝ මට නවන්නේ? රවපන් ගිහින් සිරිසේනයට. අර කිකිලිගේ බඩේ තියෙන රත්තරම් පිටර ඔක්කොම ගන්න කිකිලිව මෙරුවි. ආන් ඒ වගේ. මොකක්ද උඹ කිව්වේ? ඒ දිග පල්ල තිබ්බ පලියට බරක් කතරන් නැතුව වචන කියනවා. ඒකෙන් අහිංසක මිනිස්සු අමාරු වෙටනෝ කියලා හිතන්නේ නෑනේ. හමිනේ මං කිව්වේ සිරිසේන ළමයා කිව්ව වචන ටික විතරයි. ඉන් එහා කිසි දෙයක් කිව්වේ නෑ ඕ. කතා බහ ඉවර වෙලා ඕකට මං හොඳ වැඩක් කරන්නම් කියලා සිරිසේන ළමයා පාරම්බෑව කියලා එහෙම කිව්වේ නෑ. මේ මම චීනේ. එහෙනම් පාලියයි දින්ගියයි කිව්වේ සුගතංගෝයියා කිව්වා කියලා කැට කියලා. හමිනේ කපුටු පියාට කපුටු හතක් උනාලු. මට පේන විදියට සිරිසේන අය නොකියපු දේවල් සුගතන් ගොයියා කියලා නෑ. සුදහාමිනේ මං එහෙම කිව්වේ නෑ. ඒවා මුන්දෙල්ලගේ බේකල්. ඒවා මං දන්නේ නෑ. ඔය කට කතා වලින් ඒ අහිංසකේ අමාරුවේ වැටුණොතින් ඒවා හතර පහේ පරිසන්දෙන කරුම වෙයි. මුළු ගමම දන්නවා හාමිනේ සිරිසේන අය ඔවගේ පව්කාර වැඩක් කරන්නේ නෑ කියලා. ඒත් ඔය කට කතා වලින් නිවැරදිකාරයෝ වැරදිකාරයෝ වෙන්නත් පුළුවන්. මහ පළවෙනියට සහතික ඇත්ත හාමිනේ. සෙනරත් මහත්තයා. පුංචි අම්මේ. තවත් කවුද එනවනේ මන්නේ? සිද්දිසේන ළමයා. සිරිසේන ළමයා එනකන් අපි මග බලාගෙන උන්නේ. අම්මා පල්ල. සනත් මහතයෝ. අපි මේ තේවතු ටිකක් බමුනේ. බුම් බමු. ඉතින් හාමිනේ අපිට හොඳයි ප්‍රේම තුනක් දාන්නකෝ. ළමයිනේ ඔන්න තියෙන දේ බල්ලා කාපල්ලා. සිරිසේන අයට හරියමං කෑමක් බීමක් හම්බෙලත් නෑ වගේ. අපරාධෙදි නිකන් නිස්කාරණේ පොලොසියට වෙලානේ හිටියේ. ඒ වුණාට සිරිසේන ළමයා වැරදිකාරයා වෙනකම් බලා හිටිය අයත් ඉන්නවා. උන්ජි අම්මේ සිරිසේන වරද්දක් කරලා නැහැ. ඒක මේ ගුණදාසුන්ලාගේ අතින් වෙච්ච අත්වරද්දක්. ඒ කිව්වේ? සිරා, ආමිදේට කියහංගු විස්තරේ. සිරා, ඔව්. වෙන හාමිනට විස්තරේ කියහන්. මොකද මේ සුගම්ම බලාගෙන ඇදි. මම යන්න.
ඒකක් බොන්නේ නැතේ මම මේ ගෙදරින් එන ගමන් තේකක් බීලා යාවේ මේ ගුණදාස මාමා ඔය තේ ටික තියාගන්න තියාගෙන මහන්සියක් වෙනකොට බොන්න හා මේ හකුරු කෑල්ල මේකේ මොතල තියාගන්නකෝ එහෙනම් මං ගිහින් එන්න හා හොඳයි හා මේ මේ ඔච්චි එතකොට ඒකමයි යමින් ගමන ගෙහුන් දෙන්නම් හා හොඳයි 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 No, no, no. Ah. Home, Mutter, I am in a corotu. I did it down. Anikarama Gunda soon nagavarad. Kuminaska Pavitikarna got a camak beam a gun of an antamangi atto the gando. Ali Madi what a cotikiwal. Gunadasa mama, Hakuruka, Lakala, ugly soupola. අම් පූර්ණේම ගුණදාසගේ වැරද්ද. හෝර වුණත් වසවිස කියලා දැනගන්න එපා අයියෝ. සිරි සිරි. අනිත් මොකට කරදරයක් නෑ නේද? නෑ නෑ කිසිම කරදරයක් නෑ. ඔක්කොම හවරයි. මේ
එහෙනම් එච්චරයි. සිරිසේන ළමයෝ, කමලදුව මේ දවස් ටිකේ ඇඬු පඳුරේ. ඇත්තද කමලෝ, මේ සුගතම් මාම කියනද? ගමේ සමහරු හැදුවේ ඔයාව මිනිමරුවෙක් කරන්න නේද හාමිනේ? ඇත්ත ඇත්ත, ඒවා ඉතින් අතේ පත්තු වුණා නෙම. මේ සිද්ධියෙන් මමත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මීට පස්සේ රසායනික පොහොර පලිබෝධනාශක මුකුත් මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ තීරණ නම් බොහොම හොඳ. කොළරොඩු ටික කොම්පෝස්ට් කරලා පොරොට්ටු වල දැම්මා. පළදාවටත් හොඳයි, ශරීර සෞඛ්‍යයටත් හොඳයි. වියදමකුත් නැහැ, අනතුරකුත් නැහැ. ඒ කතාව නම් මහ පළවෙනිටම ඇත්ත. මොනවා වුණත් ගුණදාසගේ ජීවිතේ අපරාධේ. උන්ජම්මි, මං හවස්සල මල්ගල් පැත්ත යනවා. උන්ජම්මත් යමු මාත් එක්කලා. ජනරත් මහත්තයෝ, මං ආවට කමක් නැද්ද? මටත් මලගෙදර යන්න ඕනේ. ඒක හරි කතාවක්නේ. සිරිසේන අනිවාර්යයෙන්ම අපිත් එක්ක යන්න ඕනේ.